हेलो आयोवा साधरें पीलिगण एसएल मूवी रिव्यू चैनल इधि अदा बलाने टाइम की नमे रिलीज फिल्म नुदूर अनागत तमंग सोलमेट होयागण पुलवांगण विधिये टाइम निपदन एगुल किया शतवर्षीय होदम होयागनीम कीलाकटेगुल नमदान टाइम कीलाम एक हेमोटम पावचकर पुलवा एगुल मेनिकट असल चिपे कतूल करो ये चिपे के तमंग सोलमेट हमें तव कुछर दवा तीन अद दवस लून हम कौंटन नव तीन इट पास सोलमेट हमेम टाइम निवीन पत्न पटंगण एकेदेक हमू बब एगल दंडन किसे टाइम पुद्लाम एगल मेनिक कटे चिपे तेपत्न का पटंगण ने एंजलीकिन डेटिस्ट पटंग तीन टाइम तीन एक तेरम विगे सोलमेट ताम चिपे कतल कील ऐ तमंगे अलुत्व टाइम कार्यालय अरगण मुखदे अलुत्मे अत टाइम नतीसा याट होयागण मे पिंवता याग सोयल मेट्स कीला मैच मेक पैटीसा ऊन हुदमे आलुअन मुकद हेमवेलेम याग बॉयफ्रेंड लगे मिथन टेनो चक्कर अगे पिंवता एक अंड कलीम पेहदलियम कलबलेला इन मुकद एगलांगे टाइम गलपेन्नता एगलांट वेन वेनो पैटी याट लीवल कत्संकर यागे अत टाइम सविकरण टाइम सविकर बेलवट पस पेनो याग सोयल मेट हमेंड तव अवृद्ध दिगा तीनो कीला ऊना याग टाइम दिहा बलन एक ब्लिंक पटांगणी दिखेलाट एक ब्लिंक एकेकने मिया याग सोयल मेट्स नेमे अगे पेमता गुडक सतुटेन याग सोयल मेट्स वैद्य विद्यालय उरुणगम हमे निकगन ओन दिदन एक्कीन कार नोन बव धनगत्र पास एगुरो ब्रेकअप विला वेन्विला गमन करना ऊना के स्टेपिस रूम मेट स्टेफ टाइम तीन ए टाइम एकेट सोयल मेट्स हमे अवरदू पहाल अक्कन गेला ඉතින් ඇයි සොයිල් මේට්ස් හම්බෙන්න කන් ඉන්නේ නැතුව වෙනත් කට්ටියව ඩේට් කරනවා ඒ වුණාට ඇය හම්බෙ නැත් එක්ක එක රැයක් විතරයි ගත කරන්නේ එක දවසක් ඌණ කේස් එකේ ඉන්නකොට ඒකේ කැෂියර් මයික් ඇයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා එයා ඇයක ෆ්ලර්ට් කරන්න පටන් ගත්තත් ඇය දකිනවා එයාගේ අතේ ටයිම එකක් තියෙනවා කියලා ඒ ටයිම එකේ තියෙන ඩේට් එක නිසා ඇයට තේරෙනවා මෙයා එයාගේ සොයිල් මේට්ස් නෙමෙයි කියලා මයිකෙත් ඇගේ ටයිම එක දකිනවා ඒ වුණාට කියනවා ටයිම එක හරි ගියේ නැතු වුණාට අපිට හම්බෙන්න පුළුවන් කියලා රාත්‍රියේදී සහෝදරයෝ දෙන්න ඒගලගේ අම්මලගේ ගෙදරට යනවා හැමෝම ගොඩක් උද්‍යෝගෙන් ඉන්නේ ඒගලගේ පොඩි මාලි ජෙසීට අද තමයි ටයිම එකක් හයි කරන්නේ ඒගොලු මැච් මේකර් කෙනෙක්ව ගෙදරටම කතා කරලා මැච් මේකර් චිප් එක දැම්මට පස්සේ ඒගොලු දකිනවා පොඩි මාලිට තව දින 3යි තියෙන්නේ කියලා එයාගේ සොයිල් මේට්ස්ව හම්බෙන්න හැමෝටම එයා ගැන ගොඩක් සතුටුයි ඒ වුණාට ඌණ හිතන්නේ ඒක ගොඩක් අසාධාරණයි කියලා ඇය තම කුඩා සොහොරාට සුබපතලා රාත්‍රී ආහාරයට ඉන්නේ නැතුව ගෙදරින් පිට වෙලා යනවා ඇය මයිකෙව හම්බෙන්න ආයෙත් කීල්ස් එකට යනවා මුලදී ඇය ඇතුල් වෙන්න ගොඩක් අදිමදි කරත් ඊට පස්සේ කොහොම හරි ධෛර්යය අරගෙන ගිහිල්ලා එයාට ඩේට් එකකට කතා කරනවා මයික් ඉක්මන්ට යාගේ සගයාගෙන් අහනවා එයා වෙනුවට කවර් කරන්න පුළුවන්ද කියලා ඊට පස්සේ එයා ඇගේ පිටිපස්සෙන් ඇගේ මෝටර රථය විතර ගමන් කරනවා මයිකිය ගෙදර යනකොට ඒගොලු කිසිම දෙයක් කතා කරන්නේ නැහැ මොකද ඒගොලු දන්නේ නැහැ දෙන්නට දෙන්න මොනවටද කැමති කියලා ඒගොලු අවසානයේදී මයිකිය ගෙදරට ලං වෙනවා එයාගේ ගෙදර තවත් යාළු 4 දෙනෙක් ජීවත් වෙනවා ඒ වගේම හැමතැනම බියර් බෝතල් සහ ටිෂු කඩදාසි තියෙනවා ඌණ ඒක දැක්කහම එයාගත්ත තීරණය ගැන පොඩ්ඩක් පසුතැවෙනවා ඒත් මයිකිය යන්න එපා කියලා ඇව කිස් කරනවා එහෙම කිස් කරද්දී ඇය දකිනවා එයාගේ අතේ තියෙන ටයිම එකේ තව මාස 4යි ඉතුරුලා තියෙන කියලා ඇයට හිතෙනවා එයා කරන දේ සම්පූර්ණ වැරදි කියලා ඒක නිසා ඇය සමාව අරගෙන එතනින් පිට වෙලා යනවා ඊළඟ දවසේ ඇය පුදුමේනෝ මයිකියාගේ ජොබ් එක ගාවට පේෂන්ට් කෙනෙක් වගේ ඇවිල්ලා කියලා දැක්කාම එයා හිතන්නේ ඇයට කැමති නැති කීල්ස් එකේ වැඩ කරන නිසා කියලා ඊට පස්සේ එයා කියනවා මට ඩ්‍රම් ගහන්නත් පුළුවන් කියලා එයා කියන්නේ ටයිම එකෙන් පෙන්නන්නේ ජීවිතේ ගන්න පුළුවන් එක පාත් එකක් විතරයි කියලා ඒ වුණාට ජීවිතේ පාත් ගොඩක් තියෙනවා කියලා එයා කියනවා ඒ වුණාට ඌණ කියනවා සොයිල් මේට්ස්ලා නෙමෙයි නම් එයා කාවවත් ඩේට් කරන්නේ නැහැ කියලා ඒ වගේම ඇයට හිතෙන්නේ ඔහු එයාගේ සොයිල් මේට්ස්ට චීට් කරනවා කියලා රාත්‍රියේදී එයා තව එක්කෙනෙක් එක්ක ඩේට් එකක් යනවා ඒ වුණාට ඒ ඩේට් එක ගොඩක් කම්මැලි එකක් ඒ මිනිහා උත්තර දෙන්නේ මෙයා ප්‍රශ්න අහුවොත් විතරයි ඒ හිත ඇවුලෙන් මිදෙන්න ඌණ යනවා ක්ලබ් එකකට හැබැයි එතනදී දකින්නවා මයිකියේ ක්ලබ් එකේ බෙර ගහනවා කියලා ඒ දෙන්නට දෙන්න දකින්නවා ඊට පස්සේ ඒක නවතින්නේ මයිකියේ කාමරේ ඒ දින කිස් කරනකොට එයාගේ රූම් මේට්ස්ලා ආයේ ගෙදර එනවා මෙයාට මල පැනලා ගිහිල්ලා කියනවා කෑ ගහන්න නැතු ඉන්න කියලා මේ අතරේ ස්ටෙප් නර්සින් හෝම් එක රිසෙප්ෂන් කෙනෙක් විදියට වැඩ කරනවා ඇය එතන ඉන්නකොට ඩෑන් කියන ලස්සන තරුණයෙක් එනවා එතනට ඇයට ඔහු ගැන ආශාවක් ඇති වුණත් දකින්නවා එයාගේ අතේ ටයිම එකක් නැහැ කියලා ගෙදරදී ඇය ඌණගෙන් ඇගේ රාත්‍රිය ගැන විමසනවා අවසානයේ පිරිමියෙක් එක්ක රාත්‍රිය ගත කරපු එක ගැන ඇයට ගොඩක් ආඩම්බරයි ඇය කියනවා රිදවන්න පුළුවන් නිසා නැවතත් ආයෙව කවදාවත් හම්බෙන්න එපා කියලා ඌණගේ සහෝදරයාගේ සොයිල් මේට්ස් හම්බෙන දවස අද එයාගේ දෙමාපියන් එයාව ගොඩක් සතුටින් ඉස්කෝලේට යවනවා ඒ වුණාට එයාගේ ටයිම එක නිවිනිවි පත් වෙන්නේ නැතුව දවසම ගත වෙනවා අවසානයේදී එයා ගෙදර එනකොට ඒගලගේ ගෘහ සේවිකාව ඇගේ දියණියව හඳුන්වලා දෙනවා
එතකොටම දෙන්නගෙම ටයිමර් දෙකේ නිවිනිවි පත්තු වෙන පටන් ගන්නවා. ජෙසීගේ මවට මේක ගොඩක් සතුටුදායක ආරංචියක්. ඒ වුණා සොලඩාඩ්ගේ දෙමාපියන් මේකට සතුටු වෙන්නේ නැතුව දුවත් අරගෙන යන්න යනවා. හවස ඌන වැඩ ඇරලා ගෙදරින් හදන්නේ. එතකොටම මයික් එනවා යාගේ පිටිපස්සේ. බය වෙච්ච ඌන හැරලා මයිකට කම්මුල් පාරක් ගහනවා. හැබැයි ඊට පස්සේ දෙන්නම කාර් එකේ ගෙදර එනවා. ස්ටෙප් ගෙදර ඉන්නවද කියලා බලලා එයා නැති නිසා දෙන්න කිස් කරනවා. එදා ඉදන් ඒ දෙන්න ඩේට් කරන්න පටන් ගන්නවා. ඇයගේ ගෙදර ගිහිල්ලා එයාගේ යාළුවොත් එක්ක ගේම් මෙහෙම සෙල්ලම් කරනවා. ඇයි කියනවා ඇගේ ඇත්ත තාත්තාත් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් කියලා. එයා ඇගේ ඇත්ත තාත්තා ගැන දෙමාපියන් ඩිවෝස් වුණාට පස්සේ කාත් එක්කවත් කතා කරලා නැහැ. එක දවසක් වැඩ කරන තැන බොස් ඇවිල්ලා ස්ටෙප්ට බයිනවා. එයා කෝල් ලාන්ස් කරන්නේ නැහැ කියලා. හැබැයි එතනට ඩෑන් ඇවිල්ලා ඇව බේර ගන්නවා. ඇය ස්ටෙප්ට කැමති වුණත් ඇය ඒව ගණන් ගන්නේ නැහැ. මොකද එයාගේ අතේ ටයිම් එකක් නැති නිසා. ඒ වුණාට ඇය ඔහුට ඩේට් එකට ආරාධනා කරනවා. එයාට ඕනලා තියෙන්නේ ඇගේ සහෝදරියත් එක්ක මෙයාව සෙට් කරන්න. ඇය ඌනට කියනවා ඔයා ගෙදරින් එළියට බහින්න නැති නිසා අද ක්ලබ් එකට එන්න කියලා අට වෙද්දි. ඌනට පොඩි දුකක් දැනෙනවා මයිකි ගැන ස්ටෙෆ්ට කිව්වේ නැති එක ගැන. ඒ වුණාට ස්ටෙෆ් ඇයට බණී කියලා ඇයට බයයි. එදින හවස ස්ටෙෆ් සහ ඩෑන් බාර් එකේ ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඌන එනකන්. ඒ වුණාට ඇය බාර් එකට එන්නේ නැතුව මයිකිත් එක්ක ඇගේ කාමරේ ඉන්නවා. ස්ටෙෆ් සහ ඩෑන් ගොඩක් වෙලා කතා කරනවා. ඩෑන් ඇයට තමන්ගේ බිරිඳ වසර 3කට පෙර මිය ගියා කියලා කියනවා. එයා විශ්වාස කරලා තියෙන්නේ එයාගේ වයිෆ් තමයි එයාගේ සොයිල් මේට්ස් කියලා. ඒක නිසා එයා ටයිම් එකක් හදාගන්න උනන්දු වෙලා නැහැ. සංවාදයේ ටික ටික ඉස්සරහට යනකොට ඒ දෙන්න එකිනෙකාට කැමති වෙන්න පටන් ගන්නවා. අවසානයේදී ස්ටෙෆ් ගෙදර ඇවිල්ලා ඌනට බයිනවා ක්ලබ් එකට ආපු නැති එක ගැන. ඇය දකිනවා මයික් එකේ කාමරේ ඉන්නවා කියලා. එතකොට තේරෙනවා මේගොල්ලෝ කැච් අල්ලලා කියලා. සහෝදර දෙන්න බැන ගන්න පටන් ගන්නවා මයික්ට ටයිම් එකක් තියෙනවනේ කියලා. හැබැයි එහෙම කිව්ව ගමන් මයික් එතනට ඇවිල්ලා ටයිම් එක ගලවලා කියනවා ඒක නිකන් ස්ටික එකක් විතරයි කියලා. එයාට ටයිම් එකක් හයි කරගන්න ඕනේ නැති වුණත් කට්ටි එක එක ඒවා කියන නිසා එයා බොරුවට ස්ටික එකක් හයි කරගෙන ඕනට මේකට ගොඩක් තරහ යනවා. එයා කවදාවත් ඕනට මේකේ ඇත්ත කතාව කිව්වේ නැති නිසා. ඇයි කෝපෙන් එයාට කියනවා ගෙදරින් එළියට බහලා යන්න කියලා. ඒගොල්ලෝ ගත කරන කාලේ ඇය ගොඩක් සතුටින් හිටියේ ඒක ඉක්මනටම ඉවර වෙන නිසා. ඇය සතියක් යනකම් ඔහුත් එක්ක කතා කරන්නේ නැතුව ගොඩක් දුකෙන් කල් ගත කරනවා. හැබැයි අවසානයේදී ඇය නැවතත් එයාට කතා කරලා සෝරි කියලා කියනවා. ඒ දෙන්න ඌනගේ ගෙදර තෑන්ක්ස් ගිවින් දිනයකට යනවා. ඒකට එයාලගේ ගෘහසේවිකාව සහ ඇගේ දියණියත් සම්බන්ධ වෙලා. මයික්ට ස්පැනිෂ් කතා කරන්න පුළුවන්. ඒක නිසා එයා ඒ පවුලත් එක්ක ගොඩක් ඉක්මනට යාළු වෙනවා. ඌනගේ දෙමාපියන් මයිකගෙන් ආන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ ඌනා. ඇයට ගොඩක් අවුල් තමන්ට වඩා අවුරුදු 10ක් තරුණ කොල්ලෙක් එක්ක යාළුලා ඉන්න නිසා. මේ අතර ඩෑන් සහ ස්ටෙෆ් කීපවතාවක් හම්බෙලා පෙම් සම්බන්ධතාවක් ආරම්භ කරනවා. අනෙක් පැත්තට ඌනට හිතාගන්න බෑ මයිකි කෙරේ යාට තියෙන මොන වගේ කැමැත්තක්ද කියලා. එයාගේ අම්මා හැමතිස්සෙම බල කරන ඔයාගේ මයිකිගේ අතට ටයිම එකක් දාන්න කියලා. එක දවසක් මයිකි ඌනට එකපාරට කියනවා ආදරේ කියලා. මේක ඇහුවාම ඌන ගොඩක් කලබල වෙලා එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඌනසා ස්ටෙෆ් යනවා ඌනගේ ඇත්ත තාත්තව හම්බෙන්න. ඒ ගෙදරට ගියාම ලස්සන තරුණ ගෑනුවෙක් කෙනෙක් තමයි ඒගොල්ලන්ව පිළිගන්නේ. ඇය ඌනගේ තාත්තගේ පෙම්වතිය. ඌන එයත් එක්ක ගොඩක් කල් කතා කරලා නැති නිසා මුල් ටිකේ ඒගොල්ලෝ නිශ්ශබ්දව ඉන්නේ. ඊට පස්සේ ඌන තාත්තගෙන් අහනවා ඇයි ඔයා කවදාවත් ටයිම් එකක් පාවිච්චි කරේ නැත්තේ කියලා. එතකොට තාත්තා එයාගේ ටයිම් එක පෙන්නලා කියනවා එයා එකක් දාගත්තා ඒ ඌනට සොයිල් මේට් සම්මෙන්න තව ගොඩක් කල් තියෙනවා කියලා. ඊට පස්සේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා ඇගේ ටයිම් එක ඇය ඉවත් කරා මොකද එයා තාත්තට ආදරේ නිසා ටයිම් එකක් වැඩක් නැහැ කියලා. මේක ඇහුවාම සහෝදර දෙන්නට ගොඩක් පුදුමයි ඒ වගේම ආඩම්බරයි. ඒගොල්ලෝ තීරණය කරනවා ඒගලංග යතිනු ටයිම් එක ඉවත් කරන්න ඕනි කියලා. ගෑල් ළමයි ටයිම් මේක වෙත ගිහිල්ලා ඒක ඉවත් කරන්න කිව්වාම ඇය ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ ඇය මැනේජර්ටත් කතා කරනවා එතනට. මැනේජර්විල් අනතුරු අගවනවා ටයිම් එක ඉවත් කරොත් එහෙම ආයි කවදාවත් ටයිම් එකක් දාන්න බෑ කියලා. ස්ටෙෆ් කියන්නේ ඒකට කමක් නැහැ ගලවලා දාන්න කියලා. අවසානයේදී ඇගේ අතෙන් ටයිම් එක ඉවත් කරලා දානවා. නමුත් ඌනගේ වාරයාම ඒක ගලවන්න හදද්දිම ඇගේ ටයිම් එක බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාගේ සෝල් මේට්ස් මේ දැන් ටයිම් එකක් සවි කරගෙන කියලා. ඌනට එයාව හම්බෙන්න තියෙන්නේ තව පැය 5ක් විතරයි. ඇයි කුතුහලය නිසා ටයිම් එක ගලවන්න නැතුව ඉන්නවා. ඉතින් ඒකට ස්ටෙෆ්ට ගොඩක් තරහ යනවා. ඊළඟ දවසේ ඒ දෙන්නගෙම උපන්දිනේ. රාත්‍රියේදී ඌනගේ ටයිම් එකේ වෙලාව යන එක නවතිනවා. ඒ කියන්නේ ඇයට පහුවෙන්දා එයාගේ සෝල් මේට්ස් හම්බෙනවා කියන එක. ඔවුන්ගේ මව ඒ දින සඳහා බර්ත්ඩේ පාටි එකක් සංවිධානය කරනවා. ඇය ඩෑන් සහ මයි කියන දෙන්නට මේකට ආරාධනා කරලා. ස්ටෙෆ් මුලින්ම ගෙදරට ඇවිල්ලා ඩෑන් එක්ක සතුටින් කතා කරනවා. අනෙක් පැත්තට මයිකි ගෘහසේවිකා සහ ඕනාගේ මවට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් වගේ වැඩ කරනවා. ඒගොල්ලෝ තීරණය කරනවා ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය හැමම තියාගෙන ළමයින්ට කැමති දෙයක් කරන්න දෙනවා කියලා. ඌන පාටි එකට ආපු ගමන් ඇගේ ටයිම් එක ඩෑන්ගේ ටයිම් එකත් එක්ක බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. මේක දැක්ක මයිකි ගෙදරින් එළියට පිට වෙලා යනවා. ඒ වගේම ස්ටෙෆ් ගොඩක් තරහා ගිහිල්ලා කුස්සියට දිව යනවා. ඩෑන් ස්ටෙෆ්ගේ පස්සෙන් ගිහිල්ලා ඇය හොදින්ද කියලා අහනවා. එතකොටම ඌනත් එනවා කුස්සියට. ස්ටෙෆ් ඌනට කෑ ගහලා කියනවා එයාගේ ජීවිතේ තියෙන හැමදේම ඌන ගන්නවා කියලා. ඇයට ගොඩක් දුකයි එයා පළවෙනි වතාවට ආසාවෙන් හිටපු එක්කෙනාවත් ඌන ගන්න නිසා.
ඌනා කියනවා ස්ටෙෆ් යගේ හොඳ මිතුරිය ඒ වගේම ඩෑන් එයාට එපා කියලා ඌනා ගියාට පස්සේ ඩෑන් ස්ටෙෆ්ට කියනවා එයා ටයිම් එකක් සවි කරගත්තේ ඇය වෙනුවෙන් කියලා ඇයට ඒක ගොඩක් වටින නිසා තමයි එයා සවි කරගෙන තියෙන්නේ ඒ වගේම එයාට ඌනා කෙරේ කිසිම හැඟීමක් නැහැ කියලා ඊළඟ දවසේ ඌනා මයික් කො හම්බෙන්න එයාගේ ගෙදරට යනවා ඇය කියනවා එයත් එක්ක ඉන්න ඕන නිසා ඇගේ ටයිම් එක ඉවත් කරා කියලා මයික් මුලදී ව්‍යාකූල වුණත් පස්සේ ආයෙ සිප ගන්නවා ඊළඟ දවසේ ස්ටෙෆ් ඌනව නැගිට්ටවනවා ආයෙත් ඒ දෙන්න හොඳම යාළුවෝ වෙලා ඌනා එදා ජොකින් යද්දී ඩෑන්ව හම්බෙනවා එතකොට දැනගන්නවා ඒ දෙන්නට පොදු දේවල් ගොඩක් තියෙනවා කියලා නමුත් අවසානයේදී ඒ දෙන සිනාසෙමින් විරුද්ධ පැතිවලට ගමන් කරනවා මම හිතනවා මේ මූවි එකත් ඕගොල්ලෝ ගොඩක් එන්ජොයි කරා කියලා එහෙම එන්ජොයි කරා නම් channel එකට subscribe කරලා එකතු වෙන්න මොකද මේ වගේ film ගොඩක් තියෙනවා channel එකේ ඒ වගේම මේ video එක like කරලා comment කරන්න ඔයාගේ like එක මේ channel එක තව ගොඩක් දෙනෙක් අතරට යන්න ගොඩක් උදව් වෙනවා එහෙනම් ඊළඟ film එකෙන් හමු වෙමු ජය වේවා